2021 අබුඩාබි T10 තරගාවලියේ 10වන තරගය පැවැත්වෙන චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායම සහ අබුඩාබි කණ්ඩායම අතර චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්කන් 4 දෙනෙක් ක්‍රීඩා කරනවා. නායකත්වය දරන්නේ ශ්‍රී ලංකා 2020 සහ එක් දින නායක දශුන් ශානක. කෙසේ වෙතත් චෙන්නයි කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. භානුක රාජපක්ෂ විශේෂයෙන්ම ආරම්භක පිටිකරුවා ලෙස පැමිණ පන්දු 29 දී ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වුණා. 6 පාරවල් 5ක් සහ 4 පාරවල් 3ක් සමගින් ලකුණු ලබා ගැනීමේ වේගය 186යි. භානුක රාජපක්ෂ පිටපිට ලබාගත් දෙවන අර්ධශතකය මෙය ඔහු එක්වරක් දැවී ගියා නිපන්දුවකට. නමුත් මෙසේ වෙතත් තමත් අලංකාර පහරවල් සහ දැවැන්ත ප්‍රහාරයක් ඔහු එල්ල කරා. ඉන් අනතුරු ඇන්ජලෝ පෙරේරා ක්‍රීඩා පිටියට පැමිණ ලකුණු 32ක් ලබා ගත පන්දු 19කදී 4 පාරවල් 5ක් සමගින් ඉනිම අවසානයේදී දශුන් ශානක පන්දු 8කට ලකුණු 23ක් ලබා ගැනීම සමත් වුණා. 6 පාරවල් 3ක් සහ 1 4 පාරක් සමගින් ලකුණු ලබා ගැනීමේ වේගය 287ක් විදිහට තමයි දශුන් ශානකගේ සදහන් වන්නේ. ලකුණු 131ක් ලබා ගැනීමට සමත් වුණා. මෙම තරඟ වාරයේ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායම. කෙසේ වෙතත් ඉනිම මැද භාගයේදී අබුඩාබි කණ්ඩායමේ පන්දු යවන්න යම් පාලනයකින් පන්දු යවා අවසානයේදී තමත් හොඳින් පන්දු යවු නිසා ලකුණු 131ක් වගේ ප්‍රමාණයක නතර කර ගැනීමට හැකියාව ලැබුණා. එසේ නොමැති වූවා නම් ලකුණු 140ක් 150ක ප්‍රමාණයකට ලබා ගැනීමට භානුක රාජපක්ෂ සහ ඇන්ජලෝ පෙරේරා එවැනි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමේ තත්ත්වයක සිටියා. නමුත් අබුඩාබි කණ්ඩායමේ පන්දු යවීම අවසාන භාගයේ තමත් හොඳින් සිදු කළ නිසා ඔහුට ලකුණු 131යි ලබා ගැනීමට හැකියාව ලැබුණේ. කෙසේ වෙතත් මේ චෙන්නයි කණ්ඩායමේ මෙම තරඟ වාරයට එකතු වූ නව කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තිබෙන ආකාරය පෙනී ගියා. මේ තරඟ තුනේදීම ඔවුන් කොතරම් පිතිකරුවන් ලකුණු ලබා ගත්තත් ඒ ආරක්ෂා කර ගැනීමට පන්දු යවන්නන්ට හැකියාවක් ලැබුණේ නැහැ. මේ තරඟ තුනේදීම නැතිනම් ඔවුන් ඉතාමත් හොඳින් ලකුණු ලබා ගත්තා පිතිකරුවන් මෙම තරඟ තුනේදීම. නමුත් අවාසනාවන්ත ලෙස ඔවුන්ගේ පන්දු යවන්නන්ගේ ප්‍රශ්නයක් තිබෙනවා. චැම්ප පමණයි සාධනීය ලෙස පන්දු යැවුවේ මේ තරඟ තුනේදීම. ඊයේ තරඟයේදීත් පන්දු වාර දෙකට ලකුණු 18 කඩුලක් ලබාගෙන තිබෙනවා. දසුන් ශානකත් යම් ප්‍රහාරයකට ලක්ුණා. ඔහු අවසාන පන්දු වාර කිහිපය වීමටයි පැමිණි. ඒ වන විට තම පහසුවෙන් තරඟයේ ජයග්‍රහණය කිරීමට සිටි අබුඩාබි කණ්ඩායම ලකුණු 136යි කඩුලු දෙකක් පමණක් දැවී ලබා ගත්තා. සෝල්ට් නොදැවී ලකුණු 63ක් ලබා ගත්තා පන්දු 28කදී. ඔහු දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරේ 6 පාර 5ක් සහ 4 පාරවල් 5ක් සමගින්. පෝල් ස්ටාලින් ලකුණු 44ක් ලබා ගත්තා 6 පාරවල් 5ක් සහ 4 පාරවල් 2ක් සමගින්. ලිවින්ස්ටෝන් ලකුණු 24ක්ද ලබා ගත්තා පන්දු 10කදී. අබුඩාබි කණ්ඩායම මෙම තරඟ වාරයේ ඊටම පහසුවෙන් තරඟ ජයග්‍රහණය කරන ආකාරයක් පෙනී යනවා. ඔවුන් මුහුණ දීපු තරඟ 4ම දැන් ජයග්‍රහණය කර අවසන්. චෙන්නයි කණ්ඩායම නවක කණ්ඩායමක් T10 තරඟාවලියට එකතු වුණෝ. කෙසේ වෙතත් ඔවුන්ගේ පන්දු යැවීමේ අංශය සම්බන්ධයෙන් ශක්තියක් තිබුණා නම් අනිවාර්යෙන් ඔවුන්ට මීට වඩා ඉදිරියට යාමට හැකියාවක් තිබෙනවා. ශ්‍රී ලාංකික පිතිකරුවන් මේ වන විට මේ තරඟ තුනේදීම ප්‍රබල ලෙස ලකුණු ලබා ගත්තා භානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, දශුන් ශානක වගේ ක්‍රීඩකයන් ඉතාමත් හොඳින් ලකුණු ලබා ගත්තා මේ තරඟ තුනේදීම. භානුක රාජපක්ෂ අලුත් කාර්යයක් සිදු කරනවා අප දුටුවා. ඒ තමයි කඩුලු රකින්නාගේ කාර්ය. භානුක රාජපක්ෂ සාමාන්‍යයෙන් දේශීය තරඟවල සහ ශ්‍රී ලංකාවේදී අපි වැඩිය දැක නැති අවස්ථාවක් භානුක රාජපක්ෂ කඩුලු රකින්නෙක් විදිහට. නමුත් T10 තරඟාවලියේදී ප්‍රථම වතාවට ඊයේ තරඟයේදී ඔහු කඩුලු රකින්නෙක් විදිහටද ක්‍රීඩා කරා. එයත් විශේෂත්වයක්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් මේ චෙන්නයි කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් බවට පත් වී සිටින්නේ. කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස ඔවුන් මුහුණ දීපු තරඟ තුනම මේ වන විට පරාජයට පත් වී පස්වන ස්ථානයේ සිටින්නේ. නොදර්න් වෝරියර්ස් කණ්ඩායම මුහුණ දීපු තරඟ තුනම පරාජයට පත් වී ඔවුන් 6 වන ස්ථානයේ දක්වා පහත බැස තිබෙන්නේ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.